අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. සුනිත්‍ය බලශක්ති උත්පාදනයට කටාර් රාජ්‍ය සහය. නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට. විපක්ෂ නායක සජිත් එජාප පළාත් පාලන නියෝජිතයින් කොළඹට කැඳවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට කටාර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කටාර් රාජ්‍ය බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ පැවති හමුවකදී කටාර් රාජ්‍ය බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්කාබි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී ප්‍රථමයෙන් කටාර් රාජ්‍යයේ අමාත්‍යවරයා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කලා. එමෙන්ම මෙම හමුවේදී සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට කටාර් රාජ්‍ය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මේ සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇති. අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම වැඩිදුර සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විශේෂ නියෝජිතයෙකු නම් කරන ලෙසටද අමාත්‍යවරයා ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ කටාර් රාජ්‍ය යෝජනාව පිළිබඳ ඉදිරි කටයුතු සඳහා තම නියෝජිතයා වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.පී. ජයසුන්දර මහතා නම් කරන බවයි. අදාළ කටයුතු සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයා දෝහා නගරයේ චාරිකාවකට එක්වන ලෙසටද කටාර් රාජ්‍යයේ අමාත්‍යවරයා ආරාධනයක් සිදු කළා. මෙරට අනාගත බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම මෙහි අපේක්ෂාව වෙනවා. මහාධිකරණ විනිසුරු ගිහන් පිලිපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිබේරා මහතා ලබා දුන් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා ලබා දුන් මෙවැනි නියෝග සම්බන්ධයෙන් නීතිපතිවරයා කැඳවා කරුණු විමසීමටයි කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මහාධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ නීතිපතිවරයාගේ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට. නීතිපති දප්පුලද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම් දීම පසුගිය 24 වෙනිදා සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත. නීතිපතිවරයා විසින් සිදු කළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. තවද මෙම නියෝගය නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරු වරුන්ගේ වෘත්තීය ගරුත්වයටද බලපෑම් එල්ලවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග මත සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයින්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවටද මෙහිදී තීරණය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වෙනිදා සවස පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් වන නීතිඥ ජාවුඩ් යූසුප් මහතා සහ එන් සෙල්වකුමාරන් මහතාදීක්ව සිටියා. උපුටා ගැනීම අවසන්. වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මනායක මහතා සමග විනිසුරු ගිහන් පිලපිටිය මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. පලිගැනීමට සහ හිංසනයට ලක් වූ පුද්ගලින්ට සීමා මායිම් දොතකා සහන සැලසීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ පැවති විශේෂ හමුවකදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකින්ගේ විශේෂ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී
පක්ෂයට අයිති දෙයකදී පාක්ෂිකයා ඉල්ලන දේ නොදුන්නොත් අන්නේ දාට පාක්ෂිකයා මොන වැනි තීරණයක් ගනීද කියන එක විපක්ෂ නායකතුමත් සෙසු පක්ෂ නායකතුමන්ලත් අපිත් ඇතුළු හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ මාස දෙක වෙනකොට විතරක් රටේ කියපු දුන්නු පුරොන්දු සියලු දේම විනාශ වෙලා. ප්‍රශ්නයක් නිර්මාණය කරලා බලය ගත්තම ඒ නිර්මාණය කරන පක්ෂයෙන් විසින්ම විනාශ වෙනවායි කියලා හොඳට මතක තියාගන්න. මේ ආණ්ඩුව පෙරලා ගන්න මහා විශාල කාලයක් යන්නේ. එකට බැහැලා වැඩ කරොත් බොහොම ඉක්මනින් මේ ආණ්ඩුව ආයෙත් නැවත තව කපේ අතර ගන්න පුළුවන්. මහින්ද මහත්තයාට, ගෝඨාභය මහත්තයාට අපි කියනවා, ඔබතුමන්ලාගේ මර්ධණයට, බොරු චෝදනාවලට යටත් වෙන්න නෙවෙයි අපි මේ දේශපාලනේ 2015 ආවේ කියන එක අපි ඒගොල්ලන්ට මතක් කරනවා. වැඩ කරන රටක් හදන්න ආපු විරුවාගේ අද වැඩ තියෙන්නේ කොළඹ ක්‍රයිම් ඩිවිෂන් එකේ CCD එකේ විතරයි. අද වැඩ තියෙන්නේ රටේ එක තැනකවත් අද වැඩ නැහැ. අපි තීරණය කළා තියෙනවා ඊළඟ මැතිවරණයට අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් වෙච්ච බලගතු ප්‍රජාතන්ත්‍රවාදී සංධානයකින් ඉදිරිපත් වෙන්න මිත්‍රවරුනි. සංධානයක් අදලා ශ්‍රී ලාංකික ගමනක් යන්නට හැකියාව තියෙන එකම වේදිකාව මේ වේදිකාව පමණ වෙන වේදිකාවක් නැහැ රටේ. එතන තියෙන වේදිකාව අපි සසුපක්ෂ නායකවරු ඔක්කොම හැමදෙනාම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සංධානය අදගෙන මේ මැතිවරණ ඩිබෝල දෙනවා කියලා තීරණය කළා තියෙනවා. ඒ සංධානය තුළ එක්සත් ජාතික පක්ෂ අනිවාර්තියන්ට ඕනේ. පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ. අලුත් චරිත මතු වෙන්න ඕනේ. ශක්තිමත් ජාසම්පන්න චරිත මෙරපක්ෂය ගොඩ නැගෙන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යෙන් ශක්තිමත් චරිතත් එක්ක ඒගොල්ලන්ට තනතුරු දීලා, ඒගොල්ලන්ට බලතල දීලා, ඒගොල්ලන්ට ප්‍රබල මාත්‍යාංශ දීලා මේ පක්ෂය ඔබතුමා ගඩ නගනවා නම් ඔබතුමා අවංකව හර්ද සාක්ෂිය එකඟව එතෙන්ට ගියොත් ඔබතුමාට වරදින්නෙත් නැහැ, පක්ෂයට වරදින්නෙත් නැහැ. මොනම ආකාරයකින්වත් මොනම හේතුවකටවත් පුද්ගලෙක් හෝ කණ්ඩායමක් බැහැර කරන්නට අපි අදහස් කරන්නේ නැහැ. එකමුතු භාවය අපේ ශක්තියයි. ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම් හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට ඔරොත්තු දෙන්නෙත් නැහැ, පෙරමුණට ඔරොත්තු දෙන්නෙත් නැහැ, රටට ඔරොත්තු දෙන්නෙත් නැහැ. දේශපාලන පරිගැනීම් 24 පැයව ක්‍රියාත්මක වෙන යුගයක් නිර්මාණය වෙනවා. අද දේශපාලන හිංසනය තුලින් රට තුළ දේශපාලන වදකාගාරයක් නිර්මාණය වෙන තත්ත්වයක් අද බිහි වෙලා තිබෙනවා. එළමෙන අපේ රජයක් තුළ අපි වැඩ ආරම්භ කරන්නේ පලි ගැනීම් වලට, හිංසනයට ලක්වුණු සියලුම දෙනාට සීමා මායිම් බලන්නේ නැතුව සහන සපයලයි කියන එක මම කියන්නට කැමතියි. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕන. අනිවාර්යෙන්ම අපි වෙනස් වෙනවා. අපි අලුත් ගමනක් යන්නට අපි හැමෝම ලෑස්ති වෙමු. මිත්‍රවරුනි, මතක තබා ගන්නට ඕන, පක්ෂේවත් පෙරමුණවත් කාගේවත් තනි බූදලයකට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක අපි සීලු දෙනාටම අයිති. ගමන අසුබ නම් පක්ෂයේ ඔබ සීලු දෙනාටම අවස්ථාවක් තිබෙන්නට ඕන. අපිව උනත් එළවන්න. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කරොප්පෙන් දීලා නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. වත්මන් ආණ්ඩුව තුළ අර්බුද රසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ 19 වැනි සංශෝධන අරවා මේවත් එක්ක ඉතාමත් පැහැදිලි මේ හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පිලේ කට්ටියයි මහින්ද මහත්තයාගේ පිලේ කට්ටිය අතර පෙන්වන්න නැති සීතල යුද්ධයක් දැන් තියෙනවා. මම ඒකට උදාහරණයක් ගෙන දැන් එක පිරිසක් කියනවා 19 අයින් කරන්න ඕනේ කියලා. 19 අයින් කරොත් එහෙම සිද්ධ වෙන්නේ දැන් වෙනකොට මහින්ද මහත්මයා නිකන් අවලංගු පාසියක් බවට පත් වෙනවා. කාගේවත් තියෙන මේ මහා ලොකු දැන් බලපරාක්‍රමයක් හින්දානේ මේ ජයග්‍රහණය කරේ. මේක මහින්ද මහත්තයාට ලැබිච්ච ඡන්දේ. එතුමාට ඉල්ලන අවස්ථාවක් තිබ්බා නම් ජනාධිපතිවරණයට එතුමා සමයි අද ජනාධිපති වෙන. ඒ කොහොමුණත් දැන් පැහැදිලි දැන් වැඩේ අරගෙන මොවුන් දෙගොල්ලෝ අතර මේ පේන්නේ නැති ඝට්ටනයක් තියෙනවා. ඒක ඊළඟ අවුරුද්ද වෙනකොට වැඩි වෙනවා. වැඳුම් කරේ සම්බන්ධයෙන් විශාල චෝදනාවක් පහුගිය රජයේ එක්සත් ජාතිපක්ෂයේ රජයට ඉදිරිපත් වුණා. එවනම් මේ අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණු චෝදනාවගේ කෝටි ප්‍රකෝටි ගානක වංචාවක් මේක තුළ තියෙනවා. එහෙනම් අපි කියනවා මේ සම්බන්ධයෙන් වැරදි කරපු සියලු දෙනාට පහුගිය 2015 ඉස්සල බැඳුම් කර සම්බන්ධයෙන් වැරදි කරපු සියලු දෙනාටත් ඊට පස්සේ වැරදි කළ සියලු දෙනාටත් නීතිය මගින් ක්‍රියාත්මක කරන්න මේ ව්‍යවහාරික වார்த்தාව ඉවහල් කරගෙන කටයුතු කරන්න කියලා අපි රජයට කියනවා. මොකද රජය ආවේ මේ සියල්ලට ඉතාමත් ඉක්මනින් දඩුවම් දෙනවා කියලා. ජාතික පක්ෂය තුළ කුමන අර්බුදයක් පැවතුනද සියලු දෙනා එකමුතුව ඉදිරියට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරු මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ දවස්වල නීතිය නමලා ආණ්ඩුව වැඩ කරගෙන යනවා. මේ ආණ්ඩුව නොවැම්බර් 16 ආපු දා ඉඳන්
වැලි ප්‍රවාහණය කිරීම, පස් ප්‍රවාහණය කිරීම, කණිද ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීම බලපත්‍රයක් රහිතව කොහොමද කරන්න බලය දුන්නේ කවුද? දැන් මේක වෙනස් කරන්න පුළුවන්. දැන් රජයට පුළුවන් බලපත්‍රයක් අවශ්‍ය නැහැ ප්‍රවාහණය සඳහා කියලා මේ පනතට ඇතුළු කරන්න. පනතට විරුද්ධව පනත උල්ලංඝනය කරනවා රටේ. හැබැයි පොලිසියට උපදෙස් දීලා තිනු අල්ලන්නේ මේපා. දුර නීතියක් නෑනේ දැන් කටවචනට යන ආණ්ඩුවක් නේ පාර්ලිමේන්තුවක් ඕනේ නෑනේ මේගොල්ලන්ට තුනෙන් දෙකේ බලය ඕනේ නෑනේ වැඩ කටයුතු කරගෙන යන්න. මෙම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂය තුල පවතින නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. ලෝකෙම පිළිගත් සම්බන්ධතාව තියෙන පුද්ගලෙක් නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මෙතුමා නායකත්වයෙන් එළවන්නම ඕනේ කියලා තමයි මේ සටන් කරන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා දිවස්ථානුකූලව කටයුතු කරන්න. මෙතුමාගේ තියෙන සම්බන්ධතාවය දේශපාලන දැනුම බලපුරුද්ද අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන මෙතන ප්‍රශ්න තියෙන්නේ අර පැත්තේ කඳවුරේ ගැටුම ගිය ඇතුළු ඉඳගෙන රණ්ඩු වෙනවා, මේ පැත්තේ කඳවුරේ එළිය රණ්ඩු වෙනවා, දෙකම එකයි. මහලු සහ වැඩිහිටි නිවාසවලින් තොර රටක් නිර්මාණය කිරීමට සැදැ අරුණළු වැඩසටහන තුළින් බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා. මතුකම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ සැදැ අරුණළු වැඩසටහන තුළින් අපි උත්සාහයක යෙදෙනවා එක දෙයක් කරන්න අම්මිතා. එල්ටීටී ත්‍රස්තවාදයේ කාලේ අපේ ශබ්දකෝෂයේ තිබුණා වචන වගයක් තර්ජිත ගම්මාන මායින් ගම්මාන. ශබ්දකෝෂයෙන් තර්ජිත ගම්මාන මායින් ගම්මාන අපට ඉවත් කරේ කවුද? මහින්ද රාජපක්ෂ කියන අපේ නායකයා කියලා අපිට සතුටෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ අපි මේකෙන් උත්සාහ කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුල අපේ රටේ ශබ්දකෝෂයේ තියෙන මහලු මඩම් වැඩිහිටි නිවාස මේ සියල්ලම ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න අපි මේ සැදැ අරුණළු තුලින් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවයි කියන පරිදි. අම්මයි තාත්තවයි දරුවෝ බලා ගන්න නම් මොකටද මහලුමඩ? අම්මා තාත්තා කියපු විදිහට දරුවන්ට දරුවන්ගේ ඇස් දෙක වගේ වෙන්න. ඔබේ දරුවන්ගෙන් ඔබට අම්මේ තාත්තේ කියන හඬ ඇහෙන්නේ නැත්නම් අපි ලෑස්ති සැදැ අරුණළු මේ අම්මට තාත්තට අම්මේ තාත්තේ කියන ඒ උතුම් වචන දෙක කියන්න සැඳෑ අරුණළු ලෑස්ති කියන පණිවිඩය අපි මේ අම්මට තාත්තට බලන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව අනුමත කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා තුනින් දෙකක බලයක් අවශ්‍ය බව මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මහාචාර්ය ජේල් පීරිස් මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදකීම සඳහා මහනුවරට පැමිණියා. ඉන් අනතුරුව මහාචාර්ය ජේල් පීරිස් මහතා පැමිණියේ එම පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ ඒ කටයුතු කරන මහජන නියෝජිතයන් පිළිබඳව කලකිරීමක් මහජනතාව තුළ ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සඳහා සුදුසු පුද්ගලයන් ඒ ස්ථානයට යවන්නේ කොහොමද කියන එක තමයි මහජන නියෝජිතයන් තීරපත් කරගන්නේ කියන කාරණේ තමයි සංවාදයට භාජනය වෙලා තියෙන්නේ. අක්ෂයක නායකත්වය ධර්ම කෙනෙක් ඇතුළේට ඔබතුමා විශේෂයෙන් මේ රටේ කෙනෙක් ඇතුළේට ඔබතුමාටත් විශාල කාර්යභාරයක් තිබෙනවා. මහජන නියෝජිතයන් සඳහා පත් කරන පීස රටට වැල්දායක පීසක් බවට පත් කරගන්නේ අදහස් කරන්නේ නැහැ. උපාධි තනතුරු තිබීම ප්‍රමාණවත් වෙන්නේ අනතුරුව මාධ්‍යට අදහස් පළ කළ මහාචාර්ය ජේල් පීරිස් මහතා මාර්තු දෙවනදා වන විට ජනාධිපතිතුමාට බලය ලැබෙනවා පාර්ලිමේන්තු විසුරුවා හරි. එතකොට දැන් අවශ්‍යලා තියෙන්නේ ජනතාව අනුමත කරපු වැඩපිළිවෙළ. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අපි කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයක් රජයට ලබා ගැනීම අවශ්‍යයි කියලා. උදාහරණයක් වශයෙන් මැතිවරණ ක්‍රමය. මේ රටේ හැම දෙනාම විවාදයකින් තොරව පිළිගන්නවා මේක ඉතාමත් අයහපත් මැතිවරණ ක්‍රමය. මේක වෙනස් කරන්න ඕනේ. ඒ කිරීම සඳහා තුනෙන් දෙක බහුතරයක් අපිට අවශ්‍ය වෙනවා.
අනුරාධපුර දැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුතරියන් සඳහා පාසල් උපකරණ ලබා දී මේ වැඩසටහනක් යුද හමුදා 21 වන සේනාංකයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේදී. ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ වන්‍ය ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ 21 වන සේනාංක මූලස්ථානයට අයත් 212 වන බලසේනා මූලස්ථාන බල ප්‍රදේශයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට අයත් සීප්පුකුලම අනුරාධපුර නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ WD අමරදේව ශ්‍රවණ සේනංකාධිපති මේජර් ජෙනරල් කුමා ජයපතිරණ RFD ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික දානපතියෙකු වන මහින්ද බණ්ඩාර දිසානායක මහතාගේ සහ ජයන්ති දිසානායක මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන පවත්වා තිබෙනවා. මේ සඳහා 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අනදිර නිලධාරී 21 වන සේනාංක මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන් මෙන්ම සිසු දරුතරියන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ජනතාවට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වත්මන් රජයේ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අද බලන්න ආරක්ෂාව තහවුරුලා දෙනවා. අපේ ඇඟවල දැනෙනවා අපේ රට ආරක්ෂකයි අපේ ජනතාව ආරක්ෂකයි කියලා. ඒක ප්‍රයිවිෂන්ෙන් මුළු රටම පිරිසිදු කරුවා. ඊළඟට මොකද කරුවේ? රටේ මිනිසුන් බදු ගරින් මිරිකින හිටපු ව්‍යාපාරිකෝ සම ජනතාව. ඒයි මුදාගෙන සරල බදු ක්‍රමයක් දෙනවා. ඒකට ඊර්ෂ්‍යාවෙන් බලන් ඉන්නවා. ඔවුන් කියනවා මේ බදු අඩු කරපුවාම දැන් ආන්වේ ආව ආදම අඩු වෙලා තියෙන විනාශ වෙලා නෑ මේ ව්‍යාපාරිකයන් අහන්න. මොන තරම් සෑල්ලුවද දරනවාද කියලා. අපි ජනතාවට කියන අපි ජනතාවට පොරොන්දුක් වුණා. මේක වැඩමුමක්. වැඩ කරන රටක්, ආර්ථික ශක්තිමත් කරන රටක්, ආරක්ෂාව තහවුරු කරන රටක් බවට මේ රට පරිවර්තනය කරනවා කියලා. ඒ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාවට කරන අවශ්‍ය කරන වැඩවීම අපි ආරම්භ කළා. මේ රට නැවත වාරයක් දියුණු රෝකේ රටක් බවට පරිවර්තනය කරනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.